ඕනම් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගනිද්දී වේරියබල්ස් ගැන අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ජාවා වලටත් එහෙමයි. ජාවා වලට අදාළ වෙන වේරියබල්ස් වර්ග මොනවද කියලා බලමු. ජාවා වලට අදාළ වෙන වේරියබල්ස් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් එකම දැන තමයි ජාවා හදපුම ඔරකල් වෙබ්සයිට් එක. ඉතින් මම ඒ සඳහා ආවා ඔරකල් වෙබ්සයිට් එකට. ජාවා වල තියෙන ප්‍රධාන වේරියබල් තමයි බයිට්, ෂෝට්, ඉන්ට්, long, float, double, boolean සහ char. මේ byte, short, int සහ long කියන්නේ ඉලක්කම් store කරන්න පාවිච්චි කරන variables. එයින් byte කියන්නේ ඉතාම අඩු සංඛ්‍යාවක් නැත්නම් bit 8කින් පාවිච්චි කරන්න සංඛ්‍යා store කරන්න පාවිච්චි කරන්නේ. මේක ඉතාම වැදගත් වෙන්නේ ඔය ඇරේස් කියලා ජාතියක් තියෙනවා. ඒවායේදී සංඛ්‍යා විශාල සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ වගේම ඉඩකඩ තියෙන ඉතාවමයක් නම් ඉඩකඩ පිරිමහන්න අවශ්‍ය වෙන අවස්ථාවල තමයි ෂෝට් කියන්නේ බයිට් වලට වඩා ටිකක් වැඩිපුර ඉඩ යනවා. ඒ කියන්නේ බිට් 16ක් යනවා. නමුත් එය බයිට් වලට වඩා ඉඩ යනවා වැඩි හින්දා නමුත් සමහර අවස්ථාවලදී ඒක පාවිච්චි කරන්න පුළුවන්. වැඩි වශයෙන් පාවිච්චි වෙන්නේ int තමයි. int වලදී 32 bit. ඒකෙදී ගබඩා කරන්න පුළුවන් ඉලක්කම් සංඛ්‍යාව සාපේක්ෂව වැඩි byte සහ short වලට. අපිට අවශ්‍ය වෙනවා නම් සමහර අවස්ථාවල් තියෙනවා ඔය දැන් අපි හඳින්න දෙයක් Facebook වගේ එකකදී ඒ දින යූසර්ස්ලා ගණන වගේ දෙයක් ගබඩා කරන්න නම් int උනත් මදි වෙන්න පුළුවන්. එතකොට long කියන අපේ වේරියබල් එකට යන්න වෙනවා. long එකේදී 64 bit එකක්. ඒ කියන්නේ දිගේ 63 වෙනි බලයක් දක්වා යන්න පුළුවන්. දැන් byte එකේදී අපිට 128ක් කියන අගයක් වෙන දක්වා විතර ඍණ 128 ඉඳන් ධන 128 දක්වා විතරයි අපිට අගයන් යන්න පුළුවන්. නමුත් short එකේදී 32768 ඍණ 32768 ඉඳන් ධන 32768 වෙනකන් උතරයි. එතකොට ඒ කියන්නේ අඩු වගේ සංඛ්‍යාවක්. දැක්ක ගමන් තේරෙනවා මේක මදි කියන කාරණාව. නමුත් සමහර අවස්ථාවලදී මේක ඇති වෙන්න පුළුවන්. එතකොට මේකෙන් ඉඩ පරිමාව සිද්ධ වෙනවා. ඊළඟට int එකේදීත් දෙකේ 31 වෙනි බලය. ඊළඟට long එකේදී දෙකේ 63 වෙනි බලයක් දක්වා භාවිතා කරනවා. ඊටත් වඩා ඉතින් අවශ්‍ය වෙන අවස්ථාවල් ඉතාම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට float කියන්නේ දශම සංඛ්‍යාව. float double දෙකම දශම සංඛ්‍යාවක් සමානයි. එයින් ෆ්ලෝට් වල තියෙන දශම සංඛ්‍යා සංඛ්‍යාව අඩුයි, ඩබල් වල ඊට වඩා වැඩි දශම සංඛ්‍යාව. ඒ කියන්නේ ෆ්ලෝට් එකක් රෙප්‍රසන්ට් කරන්න පාවිච්චි වෙන්නේ 32 bit, ඩබල් එකකට 64 bit. එතකොට බොහෝ අවස්ථාවලදී ෆ්ලෝට් පාවිච්චි කිරීමෙන් ඉඩ පිරිමා ගන්න පුළුවන්. ඩබල් වලදී යන ඉඩ ප්‍රමාණය වැඩි. ඊළඟ කාරණාව බූලියන්. බූලියන් කියන්නේ තර්කණය සඳහා පාවිච්චි කරන ට්‍රූ ෆෝල්ස් වගේ තර්කණය සඳහා ගේට්ස් වලදී NO NOT වගේ ගේට්ස් වලදී බූලියන් පාවිච්චි කරනවා. චා කියන්නේ කැරක්ටර්. ඒ කියන්නේ ASCII යුනිකෝඩ් වගේ කැරක්ටර්ස් ගබඩා කරන්නේ ස්ටෝර් කරන්න තමයි චා පාවිච්චි කිරීම සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු මේක කොහොමද variables define කරන්නේ සහ භාවිතා කරන්නේ කොහොමද කියලා අපි බලමු Java program එකක් ඇතුළත. මම ඒ සඳහා වෙනම ෆයිල් එකක් ඕපන් කරගත්තා. ඒකේ නම දැම්මේ variables.java කියලා. දැන් අපි බලමු මුලින්ම අපිට පුළුවන් දැන් variable එකක් declare කරනකොට ඒ සඳහා අපිට නම යොදන නම තමයි අර මම මෙතන දාලා තියෙන දැන් byte එකද byte කියලා short නැත්නම් integer කියන එක තමයි int කියලා අපි short කරලා දෙන්නේ. long, float, double ඒ ආදි වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම integer එක. integer එක තමයි බොහොම common විදිහට භාවිත කරන්නේ integer එක. integer එක නම පාවිච්චි කරනවා. නම් පාවිච්චි කිරීමේදී නීතිමාලාවක් තියෙනවා. අපිට නම් පාවිච්චි කිරීමේදී කඩන්න බෑ. කියන්නේ දැන් first name එකේදී first space name. ඒ කියන්නේ අපි type කළාම පෙන්නන්න දැන් first කියලා ගහලා ඉවරලා මේකෙදී first name කියන එක මෙහෙම ගහන්න පුළුවන්. මෙහෙම ගහලා enter කරොත් හරි. එතකොට මේ පෙන්නවා ඇති මේ clips එකෙම පෙන්නවා අපි. හරි. නමුත් මේ space එකක් තිබ්බොත් වැරදි. enter කරොත් මෙතන මේ කතිරියක් පෙන්නවා. එහෙම වැරදි. අපිට underscore කියවෙන්නේ නියමයක් යොදන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණා තමයි අපිට ඉලක්කම් යොදන්න බෑ මුලට. ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඒ වගේම
ඊළඟ කාරණා තමයි මේකෙදී පාවිච්චි කරන keywords තියෙනවා. උදාහරණයක් විදිහට මම චා චා වගේ චා int ඒ වගේ keywords අපිට variable එකක් විදිහට පාවිච්චි කරන්න බැහැ. මොන int චා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මෙතන වැරද්ද හිල් වෙන. ඒ වගේ අපි භාවිතා කිරීමේදී නම් නීතිමාලා සම්මතයක් නැත්නම් ස්ටෑන්ඩඩ් එක තියෙන විදිහට දැන් මම මෙතනදී ඒ කියන එක පාවිච්චි කරනවා. එතකොට එහෙම එතකොට හරි. දැන් ඊට පස්සේ හරි දැන් මම ඒ කියන එක වේරියබල් එකක් විදිහට ඩික්ලෙයාර් කරා. ඊට පස්සේ දැන් ඒ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. දැන් අපිට මෙතනදී පුළුවන් ආරම්භයේදීම ඒට අගයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ දෙන්න පුළුවන්. දැන් මම ආරම්භයේදීම ඒට අගයක් දෙනවා. ඒ සමානයි විදිහම 10යි කියලා. පස්සේ දැන් මේ අගය වැඩි කිරීම මොනවද ඕන? ඊට පස්සේ නැවත අපිට පුළුවන් int b සමානයි 20. ඊළඟට දැන් අපි මේ අගයන් දෙක අපි variables declare කරලා තියෙන්නේ. අපි ඊළඟට මේ අගයන් print කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒහිදී කලින් අපි print command එකම භාවිතා කරොත් any system output println වරහන error දැන් අපි කලින් නම් අපි hello world වගේ කියනවා අපිට command ඇතුලේ තමයි print කරනවා. නමුත් variables print කිරීමේදී command ඇතුලක print කිරීමක් අවශ්‍ය නැහැ. නිකම්ම එයක් වදාලා ඊළඟට semicolon එක දුන්නොත් ඊළඟ දැන් අපි මේක save කරලා run කරමු. හොඳට බලා ගන්න පුළුවන්කම තියෙනවා. 10 print වුණා. ඒ වගේම අපිට පුළුවන් මෙතනදී 10 a ධන b කියලා කියලා save කරලා print වුණා. අර එකතුව a සහ b එකතුව print වීමක් අපිට දැනගන්න පුළුවන්. ඊට මේ integers විතරක් නෙමෙයි. දැන් අපි මෙතනට දැම්මොත් එහෙම දැන් අපි මොනවද තිබ්බේ දැන් තව තිබුණේ දශම සංඛ්‍යා. ඒ කියන්නේ ඩබල් කියන්නේ නැත්නම් ෆ්ලෝට් ඩබල් ඩබල් ඒ හැබැයි එතකොට ඩබල් එක කියන්නේ දශම සංඛ්‍යාවක්. ඒ මොකද නිකන් 10 දාන්න බැහැ. 10 දශම බිංදුව හෝ බිංදුව බිංදුව යම් වගේ ආගෙන නැත්නම් 10 දශම දෙක එවැනි ආගෙන දාන්න පුළුවන්. මෙතනත් අපි එහෙම කරමු. ඊළඟ කාරණා තමයි ඉන්ටිජර්ස් මෙහෙම එකින් එක නැතුව අපිට හැකියාව තියෙනවා මෙහෙම 10 දශම දෙක ඊළඟට කමාවත් දාලා 12 දශම නැහැ int a සමානයි 10.2 b සමානයි 11.3 වගේ මගෙන් දෙන්න. ඒ කිසි අවශ්‍යතාවයක් කිසිදු අදටක් ඉකනේ. ඊපස්සේ දැන් අපි ආයෙ රන් කරලා බලුවා. එතන ඒකතුව සිද්ධ වෙනවා මුලින් බලා ගන්න පුළුවන්. චා බයිට් ඒ ආ සියලු වේරියබල් වල ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයටම තමයි. මම හිතනවා ඔබට වේරියබල් සම්බන්ධ හොඳ අවබෝධයක් ලබා ගන්නට මේ ඇසුරින් හැකි වෙන්නේ නැති කියලා. ඒ b වගේ නෙමෙයි අපිට ඕනෑම වචනයක් උනත් වේරියබල් එකට උදා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි මම වීඩියෝ එක නරඹුවාට.